මෑත යුගයේ ක්‍රීඩිකාවක් වශයෙන් ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් විශාලම සේවයක් සිදු කළේ ඇය. ඒ මව්බින් වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක්, ලෝක ශූරතා තරගාවලි පදක්කම් සහ ආසියානු මලල ක්‍රීඩා පදක්කම් රැසක් දින සුසන්තිකා ජයසිංහය. අන්ත දුෂ්කරතා මැදේ ඇය මව්බිම වෙනුවෙන් සිදු කළ කැපකිරීම සුළු පටු නොවේ. අපගේ මෙම විවේචනයෙන් සුසන්තිකා ජයසිංහ නම් ක්‍රීඩා නිලධාරිනියට එරෙහිව විනා මව්බිම වෙනුවෙන් අපමණ ගෞරවයක් ගෙන ආ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට එරෙහිව නොවේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තනතුරු වරදාන ලැබූ සුසන්තිකා මේ වන විට යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ අනාගතය විනාශ වන අන්දමින් හැසිරෙන බව අප වෙත වාර්තා වේ. සුසන්තිකා ජයසිංහ යොවුන් කණ්ඩායම භාර නිලධාරිනිය ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාකා විසිනි. වාර්තා වන අන්දමට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යවරයාගෙන් ක්‍රීඩාවට අවශ්‍ය උදව් උපකාර ඉල්ලු අවස්ථාවල ක්‍රීඩා අමාත්‍යවරයා එම පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කළ විට සුසන්තිකා ජයසිංහ අමාත්‍යවරයාට සහාය දී තිබේ. ඇය ක්‍රීඩා අමාත්‍යවරයාට පවසා ඇත්තේ අපෝ සේ තම සතයක් දෙන්න එපා, ඔය ළමයි දුවන්නේ නෑ, ඔය ඉල්ලන්නේ බොරුවට ලෙසින් බව වාර්තාවේ. ඇයම එලෙසින් පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩිකාවක් ආසියානු කුසලාන පදක්කමක් ගෙන ආ විට තමන් යටතේ පුහුණු වීමට පැමිණෙන ලෙසද සුසන්තිකා බල කර තිබේ. සුසන්තිකාගේ මීටර් 200 ජාතික වාර්තාවට අභියෝගයක් විය හැකි යොවුන් ක්‍රීඩිකාවක් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලේදී මතුවිය. ඒ මීටර් 200 කිසවක් ජයගත් ශෙලින්ඩා ජැන්සන්ය ශෙලින්ඩා වාර්තා කළ කාලය 24.07. 1992 වසරේදී සුසන්තිකා මීටර් 200 වාර්තා කළ කාලය 25.67 වූ අතර ඇය දැඩි කැපවීමකින් සීග්‍රයෙන් සිය දක්ෂතාව වර්ධනය කරගත්තේය. මේ අතර සුසන්තිකා ජයසිංහ ගුවන් තොටුපළේ ශෙලින්ඩට දෝස්මුරයක් දමා ඇති බවද වාර්තාවේ. ශරීර කපුකොටුව ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වීම සම්බන්ධයෙන් වූ ගැටලුවේදීද සුසන්තිකා ජයසිංහ සිදු කර ඇත්තේ පිදුරු දැමීමකි. ක්‍රීඩාව හෝ ක්‍රීඩකයා වෙනුවෙන් සිටගනු වෙනුවට ඇය කර ඇත්තේ ඇය වෙනුවෙන් ඇයගේ තනතුර වෙනුවෙන් සිට ගැනීමයි. යාපනයේ පැවති මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනආරච්චි එම ඉසව්වේ වසර 24ක් පැරණි දම්නිමා මැණිකේ සතුව තිබූ වාර්තාව විඳ දැම්මේය. ඒ විට හිටපු ක්‍රීඩිකා දම්නිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහ නිමාලි ලියනආරච්චිට වාර්තාව ලබා නොදී විරෝධය දැක්වීමට තරම් කුහක විය. එහිදී සුසන්තිකා ජයසිංහ දම්නිකා මැණිකේ සමග එක්ව නිමාලිට වාර්තාව ලබා නොදීමට බලපෑම් කළේය. අවසානයේ දම්නිකා මැණිකේ නිමාලිට එරෙහිව මානව හිමිකම් කවුන්සලයට යෑමට තරම් කුහක විය. එදා සුසන්තිකාගේ තර්කය වූයේ නිමාලි ලියනආරච්චිගේ කාලය මැන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් නොවන බවයි. නමුත් ඇයට ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ යන්ත්‍ර ගෙන්වා ගැනීමට අමාත්‍යවරයාට උපදෙස් ලබා දිය නොහැකි විය. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා දම්නිකා මැණිකේ සහ සුසන්තිකා ජයසිංහගේ කුහකත්වය මැද මාස 6ක් යෑමට මත්තෙන් ගයන්තිකා හා නිමාලි නැවත දියගමදි විදියුත් කාලයේ යටතේ නැවත 800 වාර්තාව අලුත් කළාය. අවසානයේ සුසන්තිකා සහ දම්නිකා හැම පෙට්ටියට ඇද වැටින සුසන්තිකා ජයසිංහ දක්ෂ ක්‍රීඩිකාවක් වුවද අතිශය දුර්වල නිලධාරිනියකි. ඇයට යොවුන් කණ්ඩායමේ අනාගතය භාර දීම යොවුන් කණ්ඩායම විනාශ කිරීමක් වැනිය. තමන් තැබූ වාර්තා යොවුන් ක්‍රීඩිකාවන් විද දමනවාට සුසන්තිකා අකමැතිසේය. යොවුන් ක්‍රීඩිකාවක් තමන් ලැබූ ජයග්‍රහණ ලබා ගන්නවාටද සුසන්තිකා අකමැතිසේය. එම නිසා සුසන්තිකා ජයසිංහ වහාම එම තනතුරින් ඉවත් නොකළහොත් විනාශ වන්නේ යොවුන් මලල ක්‍රීඩා තරුවන්ගේ අනාගතයයි.